පාරම්පරික වෛද්‍ය සමූහයේ අපේ ප්‍රධාන අනුශාසක දුරන්දර ගෞරවනීය පූජ්‍යපාද වටිනා පහස මහනන්ද නායක ස්වාමීන් වහන්සේගේ පුණ්‍යවන්ත සුරතින් මේ සහතිකපත් වේදා දීම සිදු කරනු ලබන්නේ ජාත්‍යන්තර පාරම්පරික වෛද්‍ය සමූහයේ නිලධාරී මඩුල්ල පත්කිරීම වෙස්පි අධිකාරී මහතාට ජාත්‍යන්තර පාරම්පරික වෛද්‍ය සභාවේ ගරු මහලිකම් ගරින් මෙසේ පිටුම් ලබන බවයි. පාරම්පරික සීහෙල වෛද්‍ය පඬිත් ශිරෝමනි අංගම්පර සටන් උපදේශක රංජිත් එස් මාරප්පුලිගේ මහතාට අප ගෞරවයෙන් දැන් ආරාධනා කරනවා. ජාත්‍යන්තර පාරම්පරික වෛද්‍ය සභාවේ සභාපති ඉදිරියෙන් මෙසේ පිදුම් ලබන බවයි. ජනහඬ රැවුඳෙන නාලිකාව YouTube වාහිනී ඉන්නකට UN එක හරහා වැඩසටහන් කරන්න පුළුවන්.
අපේ මේ තියෙන සම්දර්ශන ගසන කලාව සම්බන්ධයෙන් කියන නර්තන කුසලතාවයෙන් වෙන්න පුළුවන් මේවා අපේ ජාතන්තරයට පෙන්වන්න පුළුවන් එනවා මේ රටට සත්‍යයක් වෙන්න පුළුවන් විදියට අපේ මේ දේවල් ඉස්සරහට ගේන්න පුළුවන් ඉතින් මේ අද අමුව තුලදී මේ වගේ දේවල් ටිකක් කතා කරන්න තමයි අපි හිතුවේ ඉතින් මම ගොඩක්ම කැමති එක පුද්ගලෙක් කතා කරනවට වඩා මේ කර්තව්‍ය සාකච්ඡා මට්ටමේ යනවා හැමෝගම තොරතුරු අපිට ඕනේ මේ ඉන්න පිරිස තමයි මේ හැම ගමකටම ගිහිල්ලා හැම පළාතකටම ගිහිල්ලා දේශනා පවත්වන්නේ මම සහ අපේ මාරපුලිද මහත්තයා ගමින් ගමට ගිහිල්ලා දේශනා කරනවා එහෙම කතා හරියන්නේ නැහැ මේ ඉන්න හැම ගෙනාම හොඳ දේශකවරයෙක් වෙනවා ඔබේ ගම සහ එහා ගම ඉන්න ශක්තිය ඔබ වෙන්න ඕන අපි මාසෙකට වැඩසටහන් තුනක් අතරි කරන්නේ අර දවස් දාන තියෙන්නේ මේ වගේ වැඩසටහන් වලට ගමින් ගමට ගිහිල්ලා අපේ මිනිසුන්ගේ ආහාර රටාව ගැන අපේ මිනිස්සු සුවපත් වෙන්නේ කොහොමද කියලා කතා කරලා මේ දැනුවත් කිරීමේ වැඩසටහන් කරනවා. ඉතින් මේවා අපි ගිහිල්ලා කරනවා මේ සංවිධානයේ වශයෙන්. ඊට අමතරව අපේ මේ තියෙන සම්පත් වලින් අපේ මේ නිවේදක පුහුණුව අපිට ගන්න පුළුවන් අපේ මේ ඉන්න දරුවන්ට අපේ මිත්‍රවගේ. ඒ වගේම අපිට වෙනත් වෘත්තීන් සම්බන්ධයෙන් දැනුම ගන්න පුළුවන් අපේ මේ ඉන්න ආචාර්යතුමාලන්ගේ අනිකුත් අපේ මේ වෘත්තීන් වල ඉන්න පිරිසකගේ. ඉතින් මේ අපේ දරුවන්ට උගන්වලා අපිට තමක් මේ රටේ ඉන්න දරුවන්ට මේ දේවල් උගන්වන්න පුළුවන්. මේ දෙකම උගන්වන්න පුළුවන්. සනත් කලාව උගන්වන්න පුළුවන්. අනිකුත් මන්ත්‍ර ශාස්ත්‍රය පැත්ත උගන්වන්න පුළුවන්. ඉතින් අපි ඕනේ මේ අපේ මේ දේවල් දියුණු කරන්න, වැඩි දියුණු කරන්න. ඉතින් විශාල වශයෙන් කරුණු ගොඩාක් තියෙන අපිට කතා කරන්න. ඉතින් ඊට අමතරව මේ හැමෝම දන්නේ නැතුව ඇති 2005 මම සමීක්ෂණය කළා ලංකාවේ හැම ගමකම කෝටි එකහමාරක් යනවා මත්ද්‍රව්‍ය සඳහා 2005 මේ 2021 මේ වෙද්දී අපේ ගමේ 2005 තිබ්බ 1360ක් තම්බිල් ගම අපිට මේ දේවල් වලින් අපිට මේ ගමට සේවයක් කරන්න පුළුවන්. මේවා අපිට ඉතුරු කරන්න පුළුවන් මේ වැඩසටහන් කිරීම තුළ. මම ඒක කරා. 1360ක් යන ගමේ මට 1003ක් ඉතුරු වෙලා ගන්නේ කියලා මම හිතුවා. මම අත්‍යවශ්‍ය මතක කතා කරේ අපිට මධ්‍යම නිවාස වැඩසටහන් කරන්න පුළුවන්. මේවට අධිකව පිටරට නිල නොවන සංවිධාන වලට උදව් කරනවා. මම සම්බන්ධ වෙලා ඉන්න පෞරුත් කියන ආයතනයත් එක්ක. ඊපස්සේ හෙල්දි ලංකා කියලා මේක නම වෙනස් කළා. මේ කටේට මාසයකට 120ක් යන එක ගමකට අධ්‍යව නිවාරණ ප්‍රෝග්‍රෑම් කරන්න කියලා වැඩසටහන් කරන්න කියලා. ඊපස්සේ මම ඒ සභාපතිතුමත් එක්ක ඉරසක වීමක් වුණා. ඒ උත්කලයා සල්ලි දෙන්නේ ගමට සල්ලි දෙන්නේ රුපියල් 2000යි. ළමයි 800 ගණන් කියද්දී මේ ළමයිට රුපියල් 2000ක් ගන්න දෙන්නේ කියලා. අර සියලු සල්ලි එකට බෙදා දාගන්න මේ මාතෘකාව දාන්න එපා. මේ කිව්වේ මේවා දැනුවත් කිරීම සම්බන්ධයෙන් මේ රටේ මේ වගේ සංවිධාන විශාල ප්‍රමාණයක් තියෙනවා සල්ලි පූර්වන ගම අපේ දුප්පත් මිනිස්සුන්ගේ අපේ තියෙන කුසලතාවයන් පෙන්නලා මේ සල්ලි අංග කරනවා. ඉතින් මම කියන්නේ අපිට හරියට අපි අවංකව විනෝදභාවයෙන් දෙයක් කරන නිසා අපිට මේ වල දෙයක් කරනවා අපේ සම්බන්ධතාවත් එක්ක. ඉතින් මම කියන්නේ අපේ තියෙන සම්බන්ධතාව වැඩි ඒක නිසා අපි එකතු වෙලා අපි දෙයක් කරමු. ඉතින් හැමෝටම බොහොම පිං ඉදිරි වැඩවලදී අපි කතා කරමු, අපි බලවේදයක් කරමු. පුළුවන් නම් සතියෙන් සතිය හරි කමන්නේ තමන් එක දෙයක් අට වෙනුත් කරන්න. අපිට ඊළඟ සතිවාරයේදී අපි බලන්න පුළුවන් මීට වඩා ලොකු වැඩ කොටසක් අපි කරලා කියන එක. බොම්බි මේ අන්තර අපේ සම්බන්ධතාවය නවත්ත දෙන මහත්මයා මට බොම්බි ඉතින් අපි දේශපති මහත්මයන් අපි ඉදිරියට කරයි අලේ ගොඩා පටින් නිසා කකෙදීෙන් යදහස් ප්‍රකාශනය කරන්න කියවනක් තියෙනවා එලින්ගස් කලින් කැපෙනවා කියලා. එලින්ගස් කලින් වටිනවා කලින් කැපෙනවා. හැබැයි අද 10 දෙනෙකුට බදන්න බැරි එක රූක්ෂ කොස් ගහක් ගමේ තියෙන්න පුළුවන් ගෙඩි කන ගමම ගෙඩි කන
ඒක කැපුවේ නැත්තේ නැවිලා දිබ්බහන්ද ඒකට මන්න පොර වාරක් නැතුණා ලැබෙන ගෞරවනීය මිනිසුන්ට දුක් වත් වෙන්නේ එයා මැරෙන්නේ අර වස්තා වගේ වයසට ගිහිල්ලා එනිසා අපි වෙද මහතුරු වශයෙන්ොත් අපි කරන කටයුතු වලදී ගරුකල යුතු තැන් වල ඒ ගරු කරන්න නැමෙන්න ඕන තැන නැමෙන්න අපි පුරුදු පුහුණු වෙන්න ඕන විශේෂයෙන්ම මේ ආරම්භ කරන්න කලින් පොඩි කියමනක් කියන්න ඕන මේ වෛද්‍ය සභාවේ නිර්මාත්‍රවරු අපි ඒසප්පී මහත්මයා ආලයක් ඒ දහමුදාවේ ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් කැපවීමක් කරලා අපේ දිවිගලව ගත්ත පුජ්‍යලේ ඉතින් ඒකත් සීපත් යන ගමන් එතුමා මගේ ගෙදරට ඇවිල්ලා මගේ මේ සියතරාවනාන දහමික වෙන්න ඇති සහ මාව අඳුරගෙන මට ගොඩක් ගෞරව කරලා මාව මේකට සම්බන්ධ කරගන්නවා සහ ඒ සම්බන්ධ කර ගැනීමට මම ස්තුතිවන්ත වෙනවා මම හිතන්න හිතුවට වඩා ඉතා වේගයෙන් මම සභාවල් මගේ අතගානක විතර සභාපති ජේකම් වලින් මුළු ගමේ ඉන්නවා එයි මම මේ පෙරගිය වගේම මේ වගේ සාර්ථකව රුම දැකලම නැහැ වගේ ඒක ඉන්න පිරිස බොහෝම යක් කල හැකි අය ඉතින් අර ඒ වගේ මම මේක මූලාරම්භයක් කරන ගමන්ම අපේ විද්‍යාලයේ ආචාර්යවරු ප්‍රකාශ කර විදියට ඒකේ මේ කොහොමද මේක ඉස්සරහට කරගෙන යන්නේ ඇත්තටම අපි මේ සත්‍රි මහත්මයා ලොකු පීඩනයකින් ඉන්න මේ වෙලාවේ මොකද එතුමාගේ ලැබෙන වෘත්තිය කියන්නේ වෛද්‍ය කටයුතුවලදී ලැබෙන මුදලත් හොයාගන්න මේ වෙදකමේ නියැලෙන කාලයක් නැතුව මේ පොඩි කාලයකට ලොකු පිළිමක් ගැහුවා. ඔබව මෙතෙන්ද ගේන්නේ. ඔබ අසරණ වෙලා හිටියා. ගොඩක් අසරණ වෙලා. මොකද අපට නම් අපේ නායකයන්ගේ ලිපිලේකන දීලා තියෙනවා මේක පාඩුවේ කරගෙන අවස්ථාව දෙන්න කියලා. හැම නායකයෙක්ම දීලා තියෙනවා මට. මේ මොකද අපේ දේශීය වෛද්‍යවරු වශයෙන්. යාල ඒ නිසා ඔබට වෙදකමක් කරන්න ගමේ ඉඳගෙන හැකියාවක් නැහැ. ඒක වෛද්‍ය සභාවද රජයේ ලියාපදිංචිය ගන්න ඕන. ඒකට ගියන්න දැනුම නැහැ. කාලෙ නැහැ. ප්‍රශ්න ගොඩක් ඉන්න වෙලාවක මේ වගේ ජාතියන්තර මේ 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 පිදුම් ලබන්න පුළුවන් නමක් මුලට දාගෙන ඒ නම අහනකොට මිනිස්සුන්ගේ ශරීරේ හිරිතලා යන විදිය නමකින් ආරම්භ කරලා ඔබ වෙතින්ද මෙච්චර කලින් පෙළගස්සන්න පුළුවන් වෙයි කියලා මා විශ්වාස කරෙත් නෑ ඒ ගෞරවය ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා මේ වගේ නම් මෙතුමාගේ ඉදින් ආරම්භ කරලා යුව අර ලක්ෂයක් යෝගයේ 25000 ගානේ එහෙම යංශී මේක ඉස්සරහ ගෙන යන්න කතා කරා ඉතින් මටත් ජාතියන්තරේ එතුමා ටිකක් ගන්න ඇති මට ලංකාවේ ඉන්න තැනකින් රෝහලක් හදලා දෙන්න රොබට් ගිරටෝලි කතා කරලා තියෙනවා මට මේ වගේ ලෝකේ අඳුරගත්තු මිනිස්සෙක් පස්සේ යාත්‍යන්තර මම උදව් ගන්න තියෙනවා ස්වීඩනයෙන් සල්ලි දාපු අය මගේ සියත ප්‍රෝග්‍රෑම් බලලා YouTube එක යනවා මට කතා කරලා එයා මට රෝහලක් හදලා දෙන්න පිටිය ලංකාවේ වර දැනගෙන එහෙම උදා තියෙන අය අය ඒ රටේ රෝහල් කරනවා සමහර අපිට දෝපකාර කරයි එයාලා බෝල් කරේ වැරදුනා කමක් නැහැ ඉතින් අපි ගොඩක් වෙලාවකට මේක ඉස්සරහට ගෙන යාම සඳහා මම දන්නේ නැහැ මට දෙයක් කරන්න පුළුවන් කියලා ඔබ දන්නවා මගෙන් ගන්න ඕන දේ අරගන්න මම ලංකාවේ දිනපු මන්ත්‍රකරුවෙක් මට සාමාන්‍යයෙන් ඕන ප්‍රසිද්ධියක ඕන කෙනෙක් මේ ඕන ගැටින් අල්ලුවා මගේ ඉදිරියට යනවා ඒක ලෝකෙම දන්නවා මම වාසය කරන අය ඒ මම ඒ කරනතු සාස්ත්‍රය ඒකට මම අවුරුදු මේ 45 වෙනි අවුරුද්ද මේ වෙනකොට මගේ මන්ත්‍ර සාස්ත්‍රය පිළිබඳව මම ලෝකෙ දැකලා තියෙන මගේ තොවිල් කත්තු අය දැන් තොවිල් නන්නේ හරියට යන්න මම ඇදුවෙක් වද ඒ කරත්තඩියේ ඊටමතරව ඒ මන්ත්‍ර විද්‍යාවේ ඒකේ අස්සක් මුල්ලක් නැරෙයි මම දැනුම තියෙන ඒක ඔබට මම දෙනවා දෙන්න ලෑස්ති මගේ ගෙදරත් මන්ත්‍ර වුණු කරන ගෙදරක් තියෙනවා අංග සමක් වුණු කරන දෙකක් තියෙනවා අස්සුරි මධ්‍යස්ථානයේ ගෙදරයි ඒ වගේ වෙදකම් වුණු කරන දවසක් තියෙනවා ඒ ඔක්කොම නම් ඉල කරන්නේ ඉතින් ඒක ඒකට ඒක මගේ ඔබට ගන්න පුළුවන් ඒක මම ඔබතුමා කිව්වා වගේ අපේ දේශ ප්‍රතිමාඥය නිර්ලෝභීව මගේ අදහස් ප්‍රකාශ කරා වගේ ඔබට මම ඒක දෙන්න ලෑස්ති ඒ වුණු කරන ඕනතර ලෑස්ති කරගන්න ඒක මම ඇවිල්ලා අපේ හැකියාව අපිට දෙන්න බලමු මොකද මගේ ළඟට එන ඇස්ලේටර් එක මම පෙරේදා හර ඒ කියන්නේ 2280 ගත්තේ එතකොට 1600ක් වත් දාන හැමදාම සෙනසුරාද 2000ක් 2000 අහිමි ආයෙනවා කවුරු දන්නවනේ එතකොට ඒතර දවසේ ලෝකේ වැඩිම ලෙඩ වලන මිනිහෙක් පස්සේ දැනෙන කාර්යය කවුලයි මුළු දවසෙම බෙහෙත් එක නියපොත්තක් අරගෙන දවසක් මතක නැහැ
ඔන්න කපුල් එක කේදුවේ නැහැ හරියට යටිපතුල මොන දින මමවත් දන්නේ නැහැ මම ජීවත් වෙන විදිය ඒ නිසා අපේ ගොඩක් දයක් දෙන්න තියෙනවා ඒකනේ සබ්බම් පහය ගමනේ යන් සියල්ල හැරදා යා යුතුයි මේක නවාතෙන් පොළක් මොකද මමත් දම්බත් ගාන පන්සල්පත් කාල පොළවන් ගාන හොඳට බැටකාපු මිනිහේ ඒ නිසා මගේ ජීවිතේ හොඳට හොඳට පදම් වෙලා තියෙන්නේ ඒ ඊළඟ ආත්මේ ගැන හොඳට තේරෙනවා ඒ නිසා මේක දෙන්න මම සූදානම් මගේ දේ ගන්න ඒකට වෙදකම ගත්තාම අපි මේ අක්ෂිරෝග පිළිබඳව වෙදකමේදී දන උදේන කියලා හම සැවිදිනවා මේක ලෝකේ අපේ වටිනාකම හමුතුන් මගලම කලින් හමු උත්තර කොහේ එවිල තියෙනවා උනාසී දාප්දාස් කතා කරලා ඒ වගේ මේ ගොඩාක් අක්ෂි රෝගී අපි ළඟට වැළඳපළියන්නේ ඇමරිකාවේ ගුවන් යානාවක් මට දෙනවා කිව්වා ලංකාවේ ලෝකෙම යන්න එන්න කිව්වේ රටට ලංකාවේ පෞද්ගල රෝහල් 9කින් ආර්ධනා කරලා තියෙනවා ඒ ආයතනවල හිමිකරු කොටස් කරන බවට පත් කරනවා කියලා අපි මේක වටිනාකමක් තියෙනවා ඒ වටිනාකම ඔබටත් තියෙනවා මේක හදා ගන්න දන්නේ ඒක අපි කියන්නේ අපි දෙයක් ගත්තනම් මම ඇත්තටම මගේ ජීවිතේ පාපිස්සක් කරලා තිබුණේ මගේ කුංචි කාලේ මම හදන්න බැරුව මේක පාපිස්සක් වගේ තිබුණේ මේ පාපිස්ස දැන්නේ පිළිගන්නේ නැට්ටක පැත්තේ ඉස්සරහට නැවේ ඒ තරම් කිලුටුයි මම අද මේ ස්වරූපය දාගත්තේ මම තමයි පාපිස්ස හොදගත්තේ ඒ නිසා අපි වෙදමහතුරු වශයෙන් අපි මේ වෛද්‍ය සභාව විවිධ ශේෂයන් තුලින් දක්ෂතාවය තියන අය ඉන්නවා මම දන්නවා අති දක්ෂ මේ අංගම් සපරු කරන අය විදිවස් අපේ නවුල්ති අපේ විදමා මේකම හොඳ අංගම් සෙල්ලම් කරු හොඳ පුහුණු කරු මේ සංඛ්‍යාවන් වගේ මේකේ විසාම නොකියෝ මොකද ඉඳන්නේම ලොකු හැකියාවක් තියෙන කිසක් ඉන්නවා මේ යෝධය ටික බදා ගන්න ඉතින් මම ඒකට උදාහරණ දෙකක් මට දෙන්න මිනිස්සු මේ ලෝකේ තියෙන මේ වටිනමකස් තුනයි තියෙන්නේ මේ ලෝකේ වටිනමකස් තුනක් තියෙනවා මේක අහන්න එපා නිකමට අහගෙන ඉඳලා පස්සෙ අපි මේක සාකච්ඡා කරමු මේ ලෝකේ වටිනමකස් තුනක් තියෙනවා ඒ කස් තුන ඔබ අඳුරනවා නම් ඔබ ඔතන කවදාවත් බොහොම ඉන්නේ නැහැ අප ඔතන නෙවෙයි ඉන්නේ මේ ගස් තුන අපිට මුණ ගැහිලා සමහරක්කාර මුණ ගැහෙන්නේ නැති අපි ඒකට පයින් ගහන්නේ නැති ඒක අඳුර ගන්න බැරුණා මේ වටින ගස් තුන අඳුරපත්තු මිනිස්සයා මේ ලෝකෙම දිනනවා ඒ ගස් තුනේ මම නිකම්ම උදාහරණයක් දෙකක් කියන්නම් පළවෙනි ගහ තමයි ඒ ගහලකට ගිහිල්ලා වාඩි වෙලා ඉඳගෙන ඒ ගහ දිහා ළඟට ගිහින් බදා ගන්න ඕන මේ ගහ මේ බදාගෙන අපි යම් මොනවා හරි භාවනාවක් කරලා අදිෂ්ඨානයක් කරි කරොත් ඒ ගහේ තියෙන උතුම් කිරණ ශක්තිය අපිට මේ සංසාර චක්‍රෙත් එක අවදි වෙලා ඔහු ලෝකෙින්න විශේෂම පුද්ගලෙක් බවට පත් වෙනවා උදාහරණයක් එක විනාඩි දෙකක් අරින් කියන්න මේකන උකොට මේ ගහ අපි ඒකට බදාගෙන ඉන්නවා ඒක අල්ලාගෙන හිටීමේ ස්පර්ශය තුලින් තමයි ඒ සුවය ලැබෙන්නේ උකොට ඒක පළවෙනි ගහට අපි කියනවා ඊගමන අපි දෙවෙනි ගහ ගත්තොත් එහෙම ඒ දෙවෙනි ගහ තමයි ඒ ගහ ළඟට අපි ගිහිල්ලා අල්ලන්න තහනම් ඒක බලාගෙන ඉන්න ඕන ගහදියා. ඒක බැලීම තුලින් තමයි ඊසුවේ ගන්න පුළුවන්. ඒ ගහදියා බලාගෙන භවනාව හෝ ඒ වෛද්‍යවරයා අංගම් හරපකරුව ඒ ගහදියා බලාගෙන ඉන්න තුලින් ඔහුට ඒ ගහේ ඒ කිරණ ශක්තිය ගන්න පුළුවන්. ඒ සංසාරික චක්‍ර ආඥා චක්‍ර අවදි වෙන්න පටන් ගන්නවා. එතකොට ඔහු ලෝකෙම විශේෂම සුවිශේෂී කන්ත්‍යාවට පත් වෙනවා. ඔන්න දෙවෙනි ගහ. තුන්වෙනි ගහ තව ගහක තිය තුන්වෙනි ගහ. මේ තුන්වෙනි ගහ ළඟට ගිහිල්ලා බදා ගන්න අවශ්‍යත් නැහැ. ඒ ගහ දිහා බලන් ඉන්න අවශ්‍යයක් නැහැ. ඒ ගහ ඇමරිකාවේ ඉඳලා තිබෙන ලෝකෙ කොහෙ තිබුණත් කමක් නැහැ. ඒකට හිතන්න විතරයි ඕනේ. මේ කාරණා තුන ගැන හොඳට මතක තියාගන්න. ඒකොට ඒ ගහ ගැන අපි කොහෙ ඉඳගෙන බැලුවා හිතුවා අපිට ඒ ගහේ කියලා ශක්තිය ලැබෙනවා. ඒක හිතීම තුලින් තමයි ඒ ශක්තිය අපි ගන්නෙ. අපි දන්නවා මේ අංගල් සටන් කලාව ගත්තත් ඒසිය විදගම ගත්තත් ලෝකෙ බුදුවරේ පහළ වෙලා හිටියා. ඒ බුදුවරු මේ බැලීම ස්පර්ශය සහ හිතීම කියන කාරණා තුනේ ලෝක මිනිසුන්ගේ සුවේ තුනේ. එතකොට ඒ වගේ මේ දේශයේ සබන් කලාව තුනක් ස්පර්ශය තුලින් කාරණා ඉෂ්ට කර ගන්න පුළුවන්. අපි අර පළවෙනි ගහ ගැන කතා කරන්නේ. ඒ පළවෙනි ගහ ස්පර්ශ කර ගන්න ඕන. ඇල්ලුවොත් තමයි ඒක සුවේ ලැබෙන්නේ. එතකොට අපි දැන් කිකිලියේ පිටර ටික දානවා. කිරිලියේ පිටර ටික දානවා. එතකොට පිටර 10ක් දාන පිටර 5ක් 6ක් කොහේ පූජාවක් ටික තිබ්බත් පැටව බලාපොරොත්තු වෙන්න බෑ. පැටිය ලැබෙන්න නම් ස්පර්ශය කියන්නේ වැදගත් වෙනවා. ශරීරයේ රඳින්න ඕන. ඒ නිසා එතකොට කිකිලියේ බලාපොරොත්තු වෙන පිටර ටික නම් ඒ පිටර ටික ලැබෙන ස්පර්ශය තුලින් ශ්‍රත්වීම තුලින් ඒ ශරීරයේ ඒ ස්පර්ශය වැදගත් වෙනවා. එතකොට අපිට අර ගහ අපිට අල්ලගෙන ඉඳීම තුලින් ගහේ ශක්තිය අපිට ලැබෙනවා. අපි ඊට පස්සේ අපි ඊකට තව සතෙක් උදාහරණ දෙමු. මම දෙවෙනි ගහ කිව්වේ බලාගෙන ඉඳීම තුලින් සුවයක් ලබන්න පුළුවන්. ඒ ගහේ ශක්තිය අපිට ගන්න පුළුවන් කියලා. දැන් ලෝකේ සමහර සතු ඉක්කොම මේ සතු මේ වැලි පල්ලේ තමයි පිටතර තවන්නේ. ඔය කැස්බෑ වගේ සතුන් වැලියට පිටතර තමන බඩ තියන් ඉන්නේ. ඒක ස්පර්ශය වැදගත් වෙන්නේ නැහැ. මම මේ දෙවිලි සාක්ෂිය ගැන නිකන් විදමහතෙක් වුණාම මිනිස්සු සුවපත් කරන ක්‍රමයේ දිගට ගන්න ඕන. ඒ නිසා ඒක ඉගෙන ගන්නත් අපිට කොට වැදෙනවා. ඒක නොදන්න කම නිසා තමයි අපි අසන්න වෙලා ඉන්නේ. එතකොට මේ දෙවෙනි ගහ අපි අල්ලන්න අවශ්‍ය නැහැ. ඒකට අපි බලාගෙන ඉන්න තමයි අපිට ඒ ශක්තිය ලැබුණේ.
ඉබ්බවගේ සත්තු විතර ටික වැලිපල්ලේ දමලා ඒක ළඟට ගලා මේ අල්ලගෙන ඉන්නවද? නෑ නෑ ඒක කොහේ හරි ඔව් ඔව් සමාවෙන්න මට ඉවරදුනා. ඒ ඉබ්බනේ මාළු මාළුවගේ සත්තු දියේ කොලයක් කොට පෙන ගොඩක් කොල විතර දාන මේ දෙවියන් එක කරදීනක් සමාවෙන්න. එතකොට මේ මාළු ටික ගෑම් සතයි කිරි සතයි බඩ තියන් ඉන්නේ නෑ විතර උඩ නේද? එයා නෝකද කරන්නේ? එයා හෙල්ලෙන්නේ නැතුව ස්ටේක් තියන් ඉන්නවා. මේ විතර ටික ඉතින් බලලා තියනවා. නේ යා එක උපුරන යා ඇස් වලින් බලන් ඉතින් විද්‍යාත්මකව ඒක කොහොමද ඒක හොයන්න. එතකොට ඒ ඇස් දෙකින් බලන් ඉදීම තුළින් තමයි මාළු විතර වල පැටව බලාපොරොත්තු වෙන පැටව ලබන්නේ. එතකොට අර ගහ උණක් ස්පර්ශය තුළින් වගේම බලාගෙන ඉඳලත් ඒක හින් අපිට ශක්තිය ගන්න පුළුවන්. ඒක දෙවෙනි තුන්වෙනි එක තමයි පෙර කිව්වේ. අර ඉබ්බෝ කැස්ලා වගේ සත්තු වැලිබල් විතර දාලා බඩ තියාගෙන ස්පර්ශය වැඩගත් උනේත් නැහැ. බලාගෙන ඉඳලා වැඩගත් උනේත් නැහැ. යාළ ඈත ඉඳගෙන හිතනවා. අර ඈත තියෙන ගහ දිහා හිතලා අපි ශක්තිය ගත්තා වගේම අපි ඒ යට විතර දාලා මෙයා කොහේ හරි ඉඳගෙන කල්පනා කරනවා. හැබැයි විතර දිග පැලෙන්නේ දින 14 ද 12 ද 31 ද ඒ දවස වෙනකොට අර අම්මාට ඒ එක දැනෙනවා. අර අම්මගේ කිරි උනනවා වගේ ඈත ගියාම අම්මේ කුක්කු කියනකොට ඒ කිරි වඩපත් වෙනවා වගේ අර අර සතාව ළඟට වට කරගන්න පැටවටි ගොඩට එනකොට මේ මේ සතු ටික එතකොට එයාව කැස්බෑව වගේ සතුන් ඒ සතුන්ගේ බලාපොරොත්තුව දරුවෝ ලබන්න නම් දරුවෝ ලැබේ එයාගේ ඒ ඒ ඒ කල්පනා ශක්තිය තුලින් තමයි ඒ හිතීම තුලින් තමයි මේක ලබන්නේ. එතකොට බුදුවරේ ශාස්ත්‍රගණේ මේ ලෝකේ පහළ වුණු විසුවරු විසුවරු මුලින්ම හැම කෙනෙක්ම යම් කිසි කෙනෙකුට පිළිඩක් වුණා නම් එකක් තමයි ස්පර්ශය තුලින් ස්පර්ශ කළා එයා සූපත් කරන්න පුළුවන් වුණා. අනිත් එක තමයි එයා එයා දිහා බලාගෙන ඉඳලා සූපත් කරන්න පුළුවන්. අනිත් එක තමයි එයාගෙන හිතීම තුළින් ලෙඩක් හොසේ හිටියත් ඒ වගේ උතු ධ්‍යාන බල ලැබ උපේක්ෂි විසුද්ධි මාර්ගයේ ගිය යන ඕන කෙනෙකුට යම් දේවල් මතු වෙනවා. සසර සංසාර චක්‍ර මතු වෙච්ච ඇහිනවා කියලා මතු වෙලා තියෙනවා. ඒ ඇයට මේ ස්පර්ශය හිතීම සහ මේ බැලීම කියන කාරණා තුලින් දෙයක් කළ හැකි. මේ නිසා අපි වෛද්‍ය වශයෙන් ගොඩක් වෙලාවට වෙද මහතුරු වශයෙන් මන්ත්‍ර කවිය ගත්තාම එයාට අතර මතුරු ළඟ අහන්න පුළුවන්. යා ඇද ගේ වැඩනවා. දැන් අපි අංග සම්ප්‍රදාය කලාවේ තියෙනවා අතන මතුරුලා ගහන්න කියනවා. ඒක විසි වෙන කාලේ දීලා තියෙනවා. එතකොට අතන මතුරුලා කෙනෙකුට ගැහුවා කඳ පැලේ කියලා ගහන්න තියෙනවා. ගහන්න එපැයි කියලා තියෙනවා. ඒකට කලින් අතන මතුරුලා කිතුලට වළිනු කිතුල පැලේ දෙපාවේ. එතකොට ඒක ගහන්න කලින් ක්‍රමයක් කියලා තියෙනවා. එතකොට ස්පර්ශය තුලින් දෙයක් මන්ත්‍ර වලින් කරන්න පුළුවන්. ඒ හිතනක් ඈත ඉඳගෙන ගෙන්නන්න පුළුවන්. බලාගෙන ඉඳලා බිවට ගන්න පුළුවන්. ගහෙන් කටි සෙමදාල වැටෙනවා නෝ කියලා අපි ඇස් දෙකෙන් බලනවා. ඒ ස්වභාවයේ දේවල් නරක දේවල් මෙන්න මේ වගේ ක්‍රමවේද අපි ඉගෙන ගන්න ඕන. ඒ වගේම මේකේ අපි මේ මම ඔය සත්තු ටික ඔය විතර බලන විදිය ඔබට උදව් කරන්න ඔබේ වෛද්‍ය කටයුතු කරගෙන යාමට ඔබේ මේ සංසාර චක්‍ර කියන ගැන දෙකක් වෙනවා. ගොඩක් වෙලාවට මේ සසරේ කරපු කුසල් සත්‍ය චක්‍රයක් වශයෙන් අවදි කර ගන්න පුළුවන් වුණොත් තමයි අපිට කෙනෙක් සුවපත් කරන්න ගොඩක් පහසු වෙන්නේ. ඒවා ඒවට අපි පන්සිල් රකිමින් ධර්මයේ තුලම ධර්මානුකූලව ජීවත් වීම තුලින් අපි ප්‍රතිකාර කරනොත් අපට ඒ ඒ ඒ ඒ චක්‍ර අවදි වෙන්න පටන් ගන්න. මොකද අපි අද ගිහිල්ලා වඳින වන්දනාමාන කරන මහා චෛත්‍ය වෙහෙර විහාර වලට වඳින නැන්දට ඒ අපින හැදුවේ මේ ඉන්නේ හදු සිංහයෝ කියන්නේ. අද දරගානේ අපි වැඳ කොට ඒ වඳින සාදුකාර ඔබට චක්‍ර වශයෙන් අවදි වෙනවා. ඒ ඔබ හැදුවේ. ඒවට දරදී ඇද්දා. ඒ හැට කෑම කව මැටි හැලියට හරි තාත්තට දෝ කරන්නේ නැති. ඒව චක්‍ර වශයෙන් අපිට අවදි වෙනවා. ඒ අවදි කරගන්න අපි දීර්ඝ මානසික වෙන්න ඕන. අපි පන්සිල් රකින්නේ යක්ෂි ධ්‍යාන තලයකට වෙන ක්‍රමවේදයකට යන්න ඕනේ. එහෙම කරොත් අපිට එක්වරණ රෝග සුවපත් කරන්න වාසනාව උදා කර ගන්න පුළුවන්. කාලය ගොඩක් අඩු වන්දා මට හිතන ඇති මම කතා කර ඇති වගේ මට දැනෙනවා. එහෙනම් ඔබ හොඳට සිහිපත් කර ගන්න අපට යම් කිසි කෙනෙක් ස්වර්ශ කළ සුවයක් දෙන්න පුළුවන්. ස්වර්ශයක් කළා සුවයක් ලබන්න නම් තමා තුල මොන වගේ දයක් තියෙන්න ඕනද? එතකොට හිතර කෙනෙක්ව සුවපත් කරන්න නම් අපි ළඟ මොන වගේ දයක් තිබිය යුතුද කියන කාරණාවල් සිහිපත් කරමින් මේ ජාත්‍යන්තර පාරම්පරික වෛද්‍ය සභාව මම අද යම් කිසි විදියක එකඟතාවයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක පොරොන්දු වෙන්නේ නැහැ. මාසිකව මට හැකි විදියකින් මම ඒකේ මුදලක් ඔබට තක්සේරු කරන්නේ නැහැ. මම ඇත්තටම මුදලට වැඩ නෙගරුවා 104,000 ආදායමක් කරන දෙන්න ඒ ලෙඩු උලක් අතර වල ගන්න සල්ලි මම ඒක අපිට නිලෝභිය තහදා ගන්නවා. එතකොට අපට කල හැකි යම් කිසි දෙයක් වෙත මේ වෛද්‍ය සභාව උඩ ගන්න සංගේ මාර්ගය. අපට කල හැකි දෙයක් උද ත්‍රිවිධ හමුදාවේදලා අපේ කුස්සේ ගණේ මොළේ ලංකාවේ ත්‍රිවිධ හමුදාවේදලා මේ අංග සම්කලා පුහුණු කරුවේ පස්සේ රොවීම සීලිකම දේවල් දෝලිතර ඇහැර ඉඳලා ඒ වැඩසටහන් වෙනස අද දවස මොකද වෙනවා යුනි 76 මාධ්‍ය කරු මේ හැම දෙයකින්ම ලෝකේ ගොඩක් අඳුර වෙන තියෙනවා. අඳුර ගත්තොත් මේ අපිට වැඩ දෙන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ
අපේ අමිර සංජීව රැණි වේද මහත්තුරු තවත් මේකට පණගවන්න පුළුවන් අය මේකේ ඇති ඔයලා බලලා දේශපති මාතේ මම කිව්වේ හොඳමයි විතරක් ගමු හොඳට ඔයලා බලලා ගමු කියලා ඉතින් මම අනිවාර්යෙන් දවස ගානේ නෙවෙයි මාසයකට යකිසි මුදලක් වැටෙන විදියට මාසිකව යකිසි මුදලක් මේකට වැටෙන විදියට සීලා කියලා දෙන්නම් මම හරි ආසමලේ තමයි ඔබට මෙදකම් ටික පුරුදු කරගෙන මම ඉතින් ඉන්නවා ඒකත් ඔබේ දරුවන්ට සකල් කලාව අමිල වේද මහත්මයාගේට සම්බන්ධ සම්බන්ධකම් තියෙනවා ඒ පැත්තෙන් සම්බන්ධ කරගන්න අනුහුණේ දකුණේ පළාතේ ඒ අය මේ පැත්තට සම්බන්ධ කරගන්න මෙතුමාලගේ කොළඹ පැත්ත සම්බන්ධයි ඒ පැත්තේ සම්බන්ධ කරලා මේ ශාස්ත්‍රීය ඉස්සරහට කරගෙන යන්න ඉතින් නමෝ බුද්ධාය නමෝ ධම්මාය නමෝ සංඝාය තුමු අනන්ත බුදු ගුණ බලයෙන් ලක්ෂ ගාණක් සූපත් කරලා තියෙනවා ලක්ෂේ හතක් පොත් ඉවර කරපු ගෙදර තියෙනවා ඊට අමතරව දැන් 60000 ගණන් කියන්නේ මේ වෙනකොට මේ ගියා උද්දේ ඒ තරම් නේද හොඳ කළා අකුල් දෙක හේතුනේ හඳුනුවන මිනිස්සුන්ගේ හඳුනෙච්ච අයගේ ලබාගත්තු යම් කිසි කුසල් බල සත්‍යයක් වෙනනම් ඒ කුසල් බල සත්‍ය මේ ලෝකෙම රටම ඔබ හැමදෙනාම ආරක්ෂා කරන හේතු වාසනාවක ආශිර්වාද කරන හැමදෙනාම සම්මාසුස්ස